අන්තර්ජාලය කියන්නේ මුළු ලෝකෙටම විවෘතදේ. එතකොට අපිට අන්තර්ජාලයෙන් හොඳ සහ නරක දෙකම ලැබෙනවා. අන්තර්ජාලයේ ඉන්නේ සමාජ ජාල වේ බඩවියක් ගත්තොත් ඒකෙ ඉන්නේ අපේ සාමාන්‍යයෙන් සමාජයේ සිටින පුද්ගලයන්මයි. ඒ පුද්ගලයෝ අතරේ අපි ඉන්නවා වංචාකාරී පුද්ගලයන් ඉන්නවා, අනිත් අයට කරදර කරන පුද්ගලයෝ ඉන්නවා, ළමයින්ට කරදර කරන අය ඉන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර පුද්ගලයෝ ඉන්න ඔය ආකාරයේ පුද්ගලයෝ තමයි සමාජ ජාල වේ බඩවි හෝ අන්තර්ජාලය හරහා අපිට හම්බ වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ජීවිතයේදී කියනවා පොඩි ළමයෙක් ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ ගිහිල්ලා එන්න ඕනේ, අපි මේ ඉස්කෝලේ යරලා එන වෑන් එකෙන් විතරම එක්ක තාත්තා හරි අම්මා හරි එනකන් ඉන්න ඕනේ, එක්ක ගෙදරින් කවුරු හරි එනකන් ඉන්න ඕනේ, නොදන්න කෙනෙක් එක්කලා යන්න එපා, එයාත් එක්ක කතා කරන්න එපා, ඉන්නේ කොහෙද යන්නේ කොහෙද ඒ විස්තර කියන්න එපා. ඒ වගේම අපි ළමයිට අන්තර්ජාලයට අත්හරිනවා නම් එහෙම නැත්නම් අන්තර්ජාලය පාවිච්චි කරන්න දෙනවා නම් ඒ දැනුවත් කිරීමමත් කරන්න ඕනේ. මොකද සාමාන්‍ය ජීවිතයේදී කවුරු හරි හම්බෙන්නේ අපිට යන එක ප්‍රමාණික ඒ ප්‍රදේශයයි විතර. නමුත් අපි අන්තර්ජාලයට ගියාම ලෝකෙම ඉන්න පුද්ගලයන් සමග කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එතකොට ඊට වඩා කොහොමද කියන්නේ අවධානමක් තියෙන්න පුළුවන් අපි ඒක ගැන හරියට දැනුවත් වෙලා නැත්තම්. ඒ නිසා ඇත්තටම දැන් අවුරුදු පහමාරක් විතර කාලයක් ඇතුළතදී මේ සම්බන්ධයෙන් ළමයින් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අඳුරගෙන පාසල් ළමුන් දැනුවත් කරන්න, ගුරුවරුන් දැනුවත් කරන්න, විදුහල්පති දැනුවත් කරන්න අපි වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මුළු ලංකාව පුරාම පවත්වලා තියෙනවා.